මෙහි වගා කරන භෝග ප්‍රභේද සිටුවා දින 80ත් 100ත් අතර කාලයකදී අස්වැන්න නෙලා ගන්නට පිළිවන්. අස්වැන්න නෙලීමට සති 3කට පමණ පෙර සිට කෘමිනාශක යෙදීමත් සති 2කට පමණ පෙර සිට ජල සම්පාදනයත් නවත්තන්නට ඕනේ. මෝරණ ලද වගාවේ පත්‍ර කහපාට වෙලා බල්බේට මදක් ඉහලින් ගෙල කඩා වැටීම සිදු වෙනවා. පැලවලින් සියයට 50ක් පමණ මේ තත්වයට පත් වූ පසු ඉතිරි පැල ලෑල්ලකින් තලා සති 2කින් පමණ අස්වැන්න නෙලා ගන්නට පිළිවන්. අස්වැන්න නෙලා පවනේ වියලා පදම් කර වියලි පත්‍ර කපා දැමූ පසු ගබඩා කිරීමට සූදානම් කර ගන්නට පිළිවන්. හොඳින් කර වියලි සිහින් වූ ග්‍රෑම් 80ත් 100ත් අතර බර බල්බ තෝරා වියලි පත්‍ර එකිනෙක ගැට ගසා මිටි බැඳ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක එල්ලා තැබී බඳ කරන්න පිළිවන්. වැඩි බිම් ප්‍රමාණයක වගා කර තිබෙන විට විශේෂයෙන් සකස් කළ ගබඩාවල ගබඩා කර තබා ගන්නට ඕනේ. ලොකුලුණු වගාවේදී වැඩි වියදමක් දරන්නට සිදුවන්නේ බීජ සඳහායි. ආනයනය කරන බීජවල පැලවීමේ ශක්තිය මෙන්ම පාරිශුද්ධතාවයේද දුර්වල තත්වයක පවතින බැවින් අපට අවශ්‍ය සත්‍ය බීජ මෙහිම නිපදවා ගැනීම වැදගත් දෙයක්. මේ සඳහා යල කන්නේ වගාවෙන් තෝරා ගන්නා ග්‍රෑම් 60ත් 80ත් පමණ බර බල්බ තෝරාගෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක මාස එකහමාරක් දෙකක් පමණ ගබඩා කර තබා ගන්නට ඕනේ. ඉන්පස්සේ වැඩි මල් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම බල්බ වසන්තීකරණය කළ යුතු වෙනවා. මේ සඳහා තෝරාගත් බල්බ සෙන්ටිග්‍රේඩ් අංශක 10ත් 15ත් අතර සිසිල් උෂ්ණත්වයක් යටතේ සති 3ක පමණ කාලයක් ගබඩා කර තබා ගෙනවිත් සිටුවීම කරන්නට ඕනේ. සිටුවීමේදී බල්බෙන් 3න් 2ක් පමණ යටවන අන්දමට සිටුවිය යුතු වෙනවා. අඟල් 9යි 9යේ හෝ 12යි 6යේ හෝ 12යි 9යේ පරතරවලට බල්බ සිටුවන්නට පිළිවන්. බල්බ සිටුවලා සති 3කින් 4කින් පුෂ්පාංකුර මතුවීමට පටන් ගන්නවා. මේ කාලේ මල් පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රම අනුගමනය කිරීමත් වැදගත්. ඊට අමතරව කෘත්‍රිමව මල් පරාගණය කරන්නටත් පිළිවන්. තද සුළඟින් මල් වලට හානි සිදුවන නිසා පාත්ති වටා ලීකණු සිටුවා මල් කඩා නොවැටෙන ලෙස ලණු ඇදීම කළ යුතු වෙනවා. වර්ෂාවෙන්ද මල් වලට හානි සිදුවන නිසා තද වර්ෂාව ඇති විට සහ තද පිනි ඇති විට පොලිතීන් වලින් පාත්‍ය ආවරණය කරන්නට ඕනේ.